දිනෙන් දිනව මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයින්ගේ වර්ධනයක් පෙන්눔 කරනවා කලක් පාලන මට්ටමක පවත්වාගෙන ගිය කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ගෙවුණු දින පහ තුළදී 800 සීමාව ඉක්මවා යමින් වාර්තා වනවා ඒ ඔමික්‍රොන් ප්‍රභේදයේ ව්‍යාප්තියද මෙරට පවතින අවධියකයි ඊයේ දිනෙත් මෙරටින් තවත් කොවිඩ් ආසාදිත රෝගීන් 838 දෙනෙකු වාර්තා වුණා එම ආසාදිතයින් සංඛ්‍යාවත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 6,1886 දක්වා ඉහළ ගියා එමෙන්ම ඊයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විසින් තවත් කොවිඩ් මරණ 15ක් තහවුරු කළ අතර ඒ සමගින් මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 15299 දක්වා ඉහළ ගියා විශේෂයෙන්ම මේ දිනවල පාසල්වල විශාල වශයෙන් අසත්‍ය වාර්තා වෙනවා සංවෘත පන්ති කාමර තියෙන පාසල්වල පාසල් දරුවන් පිළිබඳ සැලකිලිමත් වෙන්න ඒ වගේම දරුවන් විශාල ප්‍රමාණයක් පන්ති කාමරයක රැඳිලා ඉන්න ඉඩකඩට වැඩිය ප්‍රමාණවත් නොවන ඉඩකඩක රැඳිලා ඉන්න දරුවන් සහිත පන්ති කාමර විශාල වශයෙන් අසත්‍ය වාර්තා වෙනවා අසත්‍යක වාර්තා වුණොත් විශාල පොකුරක් වාර්තා වෙනවා ඒ නිසා පාසල් දරුව පිළිබඳ දෙමාපියන් සහ විශේෂයෙන් ආචාර්ය මණ්ඩලය අවධානයෙන් කටයුතු කරනවා නම් මේ තත්ත්වය යම් තරමකට වළක්වා ගන්න පුළුවන්. නිසා අපි වගකීමෙන් කටයුතු කරේ නැත්නම් ඉදිරි සති දෙකෙන් පස්සේ විශාල ව්‍යසනයකට විශාල රෝගීන් වැඩිවීමකට රෝහල් පද්ධතියට සහ සෞඛ්‍ය පද්ධතියට දරා ගන්න බැරි තැනකට රට තල්ලු වෙයි කියන එක තමයි පේන්න තියෙන්නේ. මේ අතර කොවිඩ් ව්‍යාප්තිය වැළැක්වීම සඳහා මේ වන විට බූස්ටර් ඉන්නත ලබා දීම දිවයින පුරා සිදුවනවා. තාක්ෂණික සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්ව හම්දානි මහතා ප්‍රකාශ කළේ බූස්ටර් ඉන්නත ලබා නොගන්නා පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ඇති පසුබිම මෙවන විට සොයා බලමින් සිටින බවයි. විවිධ රටවල් යුරෝප රටවල් වල මෙන්ම විවිධ දියුණු රටවල් වල නීතිමය ප්‍රකාරයෙන් කටයුතු කරගෙන යනවා. තුන්වෙනි මාත්‍රාවේ අනිවාර්ය කිරීම පිළිබඳව අපේ රටේ ගරු සෞඛ්‍ය අමාත්‍යතුමා විසින් අදාළ කටයුතු නීතිපතිතුමාගේ උපදෙස් ලබාගෙන තියෙනවා. ඒ අනුව ඉදිරියේදී ඒ නීති උපදෙස් ආකාරයෙන් මෙහිදී අපි නෛතික රාමුවක් තුල කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. මේදී විශේෂයෙන් මතක් කරන්න ඕන කියන්නේ දියුණු රටවල් වලින් ඒවැනි නීතිමය ප්‍රකාරයෙන් කටයුතු කිරීම තුලින්ම තේරෙනවා මේකේ තියෙන වැදගත්භාවය. නීතිය ගේන්නේ ඒ ඔබේ ආරක්ෂාවට. ඉතින් ඒ නීතියට දඩයක් නියම කරන්නේ ඒ ඔබේ ඔබව රැක ගන්න. ඉතින් එවැනිම ආකාරයක සිදුවීමක් තමයි මේ තුන්වෙනි මාත්‍රාව ලබා ගැනීම කියන එකට නීති පද්ධතිය හරහා එන රුකුලක් වගේම එම නීති රීති තුලින් ඒ කරන්න හදන්නේ ඔබව ආරක්ෂා කර ගැනීමට. ඒක නිසා ඔබ ඒ නීති රීති වලට අවනත වීම වගේම ඔබගේ පුද්ගල වගකීම පෙරදරි කරගෙන ඔබ ඔබ විසින්ම තීරණය කරගනිමින් ස්වයං තීරණයක් මත ඔබේ ආරක්ෂාව තර කර ගැනීම අප සීල දෙනාගේම යුතුකමයි.